YouTube කියන අසීමාන්තික අවකාශය ඇතුලේ දැනුම හොයාගෙන යන ඔයාලා වෙනුවෙන්ම අද මම අරගෙන ආවේ ලෝකයේ මේ විද්දි භාවිතා වන ප්‍රබලතම ස්නයිපර් කීපයක් ගැන තොරතුරු. ලෝකයේ හොඳම ස්නයිපර් අවිය තේරීමේදී විශේෂ නිර්ණායක කීපයක් පදනම් වෙලා තමයි ඒ තේරීම සිදු කරන්නේ. වෙඩි තැබීමේ පරාසය, නිර්වද්‍යතාව, උණ්ඩේක බලය ඒ වගේම තමයි විනිවිද යාමේ හැකියාව වගේම විශ්වසනීයත්වයේ වගේ දේවල් මේකෙදි සලකා බලනවා. ඉතින් අද අපි මේ කතා කරන ස්නයිපර් සියල්ලම දැනටත් භාවිතයේ තියෙන ඒවා. භාවිතයෙන් ඉවත් කරන ලද ස්නයිපර් හෝ තාම නිෂ්පාදනය කළ නොමැති ස්නයිපර් මෙම ලයිස්තුවට ඇතුළත් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ඒ මොනවද කියලා. ලයිස්තුවේ 5 වෙනි ස්ථානයේ රැඳිලා ඉන්නේ සාකෝ TRG-42 කියන ස්නයිපර් අවිය. ෆින්ලන්තයේ නිෂ්පාදනය කරලා තියෙන මේ ආයුධය දිගුදුර ස්නයිපර් රයිෆලයක් විදිහට තමයි හඳුන්වන්නේ. TRG-41 ස්නයිපර් අවියේ අලුත්ම වෙනස්කම් ටිකක් එක්ක තමයි TRG-42 අවිය නිපද වෙන්නේ. 1999 දී තමයි ෆින්ලන්ත හමුදාව විසින් TRG-41 අවිය වෙනුවට මේ TRG-42 අවිය ආදේශ කරන්නේ. මෙම අවිය භාවිතා කරමින් මීටර් 1100ක් 1500ක් අතර ඉලක්කවලට ඉතා පහසුවෙන් පහර දෙන්න පුළුවන්. කළු හෝ කොළ පැහැයෙන් නිෂ්පාදනය වන මෙම ස්නයිපරය රාත්‍රී කාලයේදීද දර්ශන ලබා ගන්න පුළුවන් ආකාරයට තමයි නිපදවල තියෙන්නේ. මෙයින් වෙඩි තැබීමේදී සිදුවන ශබ්දය අවම කර ගැනීමට සයිලන්සරයක් භාවිතා වෙනවා. අපේ ලයිස්තුවේ 4 වෙනියට තියෙන්නේ බැරට් M95 කියන ස්නයිපර් එක. වර්ෂ 1995දී ඇමරිකා එක්සත් ජනපදයේම නිපද වෙච්චි බැරට් M90 කියන ගිනි අවිය වැඩි දියුණු කරපු ගිනි අවිය වන මේක බෝල්ට් ඇක්ෂන් ගිනි අවියක්. සාමාන්‍ය ස්නයිපර් වලින් බැහැර වෙලා ට්‍රිගර් එක පොඩ්ඩක් ඉස්සරහට වෙන්න නිෂ්පාදනය කරලා තියෙන මේ ගිනි අවිය බහුල වශයෙන්ම භාවිතා වෙන්නේ ප්‍රභූ ආරක්ෂණ කටයුතු වලදී. ගොඩක් හොඳ නොසැලෙන ඉලක්කයක් ලබා ගන්න මේ ට්‍රිගර් එක පිටලා තියෙන තැන ගොඩක් වැදගත් කියලා තමයි සඳහන් වෙන්නේ. කිසිම ආයුධයක් භාවිත කිරීමකින් තොරව මෙම ස්නයිපරය කැබලි වලට වෙන් කරන්න පුළුවන් වගේම නැවත සවි කරන්නත් පුළුවන්. ස්නයිපර් කරුවෙකුට ඒ සඳහා ගත වෙන්නේ තප්පර 60ක වගේ කාලයක් විතරයි. මෙම ස්නයිපරයේ උණ්ඩ ගඩොල් හරහා වගේම කොන්ක්‍රීට් හරහා ගමන් කරන නිසා සතුරන් විනාශ කිරීමට ඉතාමත් පහසුයි. මේ ස්නයිපරෙන් මීටර 2000ක උපරිම දුර පරාසයකට වෙඩි තැබීමට හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ලිස්ට් එකේ 3 වෙනියට ඉන්නේ ඇකියුරසි ඉන්ටර්නැෂනල් ආක්ටික් වෝෆෙයා මැග්නම් කියන ස්නයිපර් එක. මේ දිග නම කෙටි කළා තමයි AWM කියලා හඳුන්වන්නේ. එක්සත් රාජධානිය නිෂ්පාදනය කරලා තියෙන මේ ආයුධේ අද වෙද්දි ලෝකයේ රටවල් 14ක විතර භාවිතා වෙනවා. ගොඩක් වෙලාවට ඉරාක්, ඇෆ්ගනිස්තාන් යුද්ධවලදී භාවිතා කරන මේ ස්නයිපරේ ආක්ටික් වෝෆෙයා කියන ස්නයිපර් එකට ටිකක් සමාන වුණත් ඊට වඩා ගොඩක් ප්‍රබලයි. මේකේ සාමාන්‍ය පරාසය විදිහට නම් කරලා තියෙන්නේ මීටර් 1500ත් 1700ත් අතර වුණත් 2009 වර්ෂයේදී ඇෆ්ගනිස්තානයේදී අතිදක්ෂ ස්නයිපර් වෙඩිකරුවෙකු වෙන බ්‍රිතාන්‍ය හමුදාවේ ක්‍රේග් හැරිසන් විසින් මීටර් 2475ක දුරින් ඉඳපු තලීබාන් සටන්කරුවන් 2 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා. මේක ඒ වෙද්දි සිදු කරපු දීර්ඝතම ස්නයිපර් වෙඩි තැබීම විදිහට තමයි සැලකෙන්නේ. හොඳම ස්නයිපර් අතරින් දෙවන තැන ඉන්නේ ස්ටේය SSG-69 කියන ඔස්ට්‍රියාව නිෂ්පාදනය කරලා තියෙන අධිබලති ස්නයිපරය. බැලූ බැල්මට දඩයම් රයිෆලයකට සමාන ආකාරයකට නිර්මාණය කර ඇති මෙය එරට හමුදා සඳහා නිෂ්පාදනය කරන ලද ආයුධයක්. 1960 දශකයේ මැද භාගයේදී ඔස්ට්‍රියානු හමුදාව තමන්ගෙම ස්නයිපරයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ කරමින් හිටියේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔස්ට්‍රියා ජාතික ස්ටේය නැමැති තැනැත්තා විසින් නිපදවන ලද මෙම ස්නයිපරය 1969දී එරට හමුදා විසින් සම්මත කරනු ලබනවා. ආජන්ටිනාව, චිලි, ග්‍රීසිය, ඉන්දියාව ඇතුළු තවත් බොහෝ රටවල් පාවිච්චි කරන මේ ස්නයිපරය අවුරුදු 40ක් තිස්සේම කිසිදු වෙනස්කමකින් තොරව තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. අනෙක් ස්නයිපර් වලින් වෙනස් වෙලා ෆයිබර් ග්ලාස් වලින් නිෂ්පාදනය වුණු බදක් තියෙන එක මේ ස්නයිපරේ බර අඩු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත්. මේක ගොඩක් පරණ ආයුධයක් වුණත් අද තියෙන නවීන ස්නයිපර් සමග පවා තරඟයක් තියෙන ආයුධයක්. අද අපේ ලිස්ට් එකේ
පළවෙනි තැන හිමි වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිපද වෙලා තියෙන බැරට් M82 කියන ස්නයිපර් එකට. අර්ධ ස්වයංක්‍රීය විදිහට නිෂ්පාදනය කරලා තියෙන මේ ස්නයිපරේ මූලාකෘතිය 1980 තමයි හඳුන්වලා දෙන්නේ. බැරට් සමාගම වර්ෂ 1989 ස්වීඩන් හමුදාවට මේ ස්නයිපර් 100ක් සාර්ථකව විකුණනවා. ඒ වගේම එක්සත් ජනපදයේ මැරීන් බලකාය වර්ෂ 1990-91 කාලයේදී මේ ස්නයිපර් 125ක් පමණ ලබාගෙන තියෙනවා. අද වෙද්දී ලෝකයේ රටවල් 68කට වඩා වැඩි ප්‍රමාණයක මේ ස්නයිපරය භාවිතා වෙනවා. මේ ස්නයිපර් එක සැලසුම් කරලා තියෙන්නේ දිගුදුර නවත්තලා තියෙන ගුවන් යානා රෙඩාර් එකක වගේම ට්‍රක් සෙන්සර් වගේ දේවල් පුපුරවලා විනාශ කරලා දාන්න පුළුවන් වෙන විදිහට. මේකේ උණ්ඩ කොන්ක්‍රීට් ගඩොල් වගේ ඝනකම් ද්‍රව්‍ය විනිවිද යන හින්දා සතුරන් විනාශ කිරීමට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දසගුණයක විශාලන පරාසයක් හිමි මේ ආයුධය රාත්‍රී කාලයේදීත් භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි නිපදවල තියෙන්නේ. අනෙක් ස්නයිපර් එක බලද්දී මේ ස්නයිපරය බරින් ගොඩක් වැඩි වගේම මේකේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් 8900ක් කියලා තමයි සඳහන් වෙන්නේ. අසීමාන්තික අවකාශයේ තවත් බොහෝ දේ දැනගන්න තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.